ආයුබෝවන් අග්‍රණීය දුවල පුතාලා සියලුම දෙනාට ඔන්න අදත් මම ඇවිත් තිනවා බොහොමත් ලස්සන ඒ වගේම හරවත් පාඩමක් ඔයාලට අරගෙන ඉතින් අද පාඩම තුරින් ඔයාලට පුළුවන් ඔයාලගේ ජීවිතයට ගොඩක් වටින දේවල් ඉගෙන ගන්න ඉතින් මේ පාඩම නමේ වසරේ අපේ දුවල පුතාලා සියලුම දෙනාට බොහොමත් වැදගත් වෙන පාඩමක් කලින් පාඩම් වගේම මේ පාඩම හොඳින් අධ්‍යයනය කරලා ඔයාලා බොහොම ආරක්ෂිතව නිවෙස් වලට වෙලා ඉන්නවැති කියලා විශ්වාස කරනවා අපි සියලුම දෙනා. ඉතින් එහෙනම් අපි යමු මේ පාඩම කරා. ඊට මත්තෙන් මම පුංචි හැඳින්වීමක් කරන්න. පුංචි දරුවේ ඉපදුනාට පස්සේ ඉපදෙන්න පෙර කොහොමද අපි මේ දරුවා ගැහණු දරුවෙක්ද එහෙමත් නැත්නම් පිරිමි දරුවෙක්ද කියලා හඳුනාගන්නේ? ජානමය ලක්ෂණ වලින්ද? දේහ ලක්ෂණ තුලින්ද? ඒ කොහොමද අපි මේ දරුවා ගැහණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා හඳුනාගන්නේ? කාන්තාවක් ස්වාමී පුරුෂයෙක් එතකොට බිරිඳක් එයාලගේ වගකීම් කොහොමද බෙදලා යන්නේ ඒ වගේම කාන්තාවක් පිරිමියෙක් සමාජයේ කොහොමද ජීවත් වෙන්නේ සමාජමය වශයෙන් යහපත්ම ජීවත් වෙන්න මොනවාද ඔවුන්ට අවශ්‍ය සුසුකම් ඉතින් මෙන්න මේ කියන කාරණා සියල්ල ගැනම ඔන්න අද පාඩම තුලින් ඔයාලට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා ඒ වගේම විවාහ ජීවිතයක විවාහ වුණාට පස්සේ කොහොමද දරුවෝ බලාගන්නේ දරුවන් කියලා වගකීම් කොහොමද බෙදලා යන්නේ දෙමෝපියන්ගේ වගකීම් කොහොමද බෙදලා යන්නේ මෙන්න මේ කියන දේවල් සියල්ලක්ම ඔයාලට ඉගෙන ගන්න අවස්ථාව මේ පාඩම තුලින් තියෙනවා එහෙනම් අපි සියලු දෙනාම මේ පාඩම පිළිබඳ අවධානයෙන් අවබෝධයෙන් ඉගෙන ගන්න යොමු වෙමු බලන්න මේ රූප පෙළ දිහා මේ සිටින්නේ පිරිමි පුද්ගලයෙක් දේහ ලක්ෂණ තුලින් පෙනුමෙන් ඇඳුමින් තමයි අඳුනගන්නේ මේ ඉන්නේ කාන්තාවක් එතකොට එයාලගේ ඇඳුම් පැළඳුම් එයාලගේ විලාසිතා පළඳින ආභරණ එතකොට එයාලා අඳින ඇඳුම් ආභරණ එතකොට ඔවුන්ගේ දේහ ලක්ෂණ තුලින් තමයි මේවා හඳුනගන්නේ හොඳයි අද පාඩම ස්ත්‍රී පුරුෂ භාවයේ වගකීම් හඳුනා ගනිමු හොඳයි පුතේ නිකන් හිතලා බලන්න පුංචි දරුවෙක් මෙන්න මේ විදිහට හිටියහම අපි කොහොමද ඒ දරුවා ගැහණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා හඳුනාගන්නේ අමාරුයි නේද ඔව් ගැහණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා හඳුනාගන්න ජීව විද්‍යාත්මක සාධක තියෙනවා ඉන් එකක් තමයි පුතේ මේ දරුවන්ගේ ලිංගේන්ද්‍රයේ මගින් තමයි හඳුනාගන්නේ මේ සිටින්නේ ගැහණු දරුවෙක්ද එහෙමත් නැත්නම් පිරිමි දරුවෙක්ද කියන වග කුස තුල සිටිද්දිත් ස්කෑනේ මගින් හඳුනාගන්නේ මේ ලිංගේන්ද්‍රයේ මගින් තමයි දරුවා කොයි වගේ කෙනෙක්ද කියලා. ගැහණු කෙනෙක්ට දේහ ලක්ෂණ වෙනමත් පිරිමි කෙනෙක්ට දේහ ලක්ෂණ වෙනමත් සැකසීලා තියෙනවා. ඒ වගේම ගැහණු අය හා පිරිමි අය ගත්තහම එයාලගේ ලිංගික ભેදයකින් තොරව හඳුනාගත්තොත් එහෙම ඔවුන් සමාන වශයෙන් තමයි ලෝකේ හඳුන්වන්නේ. ඒතකොට ඕනෑම කාර්යයක් දෙගොල්ලන්ටම කළ හැකි බවට තමයි ලෝකයා පුරාම හඳුනාගනු ලබන්නේ. නීතියනොත් එසේමයි. නිකං හිතල බලන්න පුංචි ගැහැණු දරුවෙක්ගේ සෙල්ලම් බඩුයි පිරිමි දරුවෙක්ගේ සෙල්ලම් බඩුයි එක වගේද? එතකොට ගැහැණු අය කරන රැකියා පිරිමි අය කරන රැකියා එක වගේද? ගැහැණු අයට කරන්න පුළුවන් දේවල් පිරිමි අයට කරන්න පුළුවන්ද? පිරිමි අය කරන්න පුළුවන් දේවල් ගැහැණු අය කරනවද? එතකොට ගැහැණු අයගේ ඇඳුම් පැළඳුම් පිරිමි අයගේ ඇඳුම් පැළඳුම් කොයි වගේද? මේ දේවල් ගැන ඔයා චුට්ටක් නිකං හිතලා බලන්න. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියලා කියන්නේ පුතේ සමාජයේ සම්මත වශයෙන්ම ස්ත්‍රීන්ට හා පුරුෂයන් පැවරෙන වගකීම්, කාර්යයන්, භූමිකා අනුව තමයි මේ දෙගොල්ල වෙන්වීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ සඳහා බලපාන සාධක කිහිපයකුත් තියෙනවා. සංස්කෘතිය, ආර්ථික තත්ත්ව, ආගම, දේශපාලනේ මේ සියල්ලක්ම තමයි මේවා පදනම් වීම සිද්ධ වෙන්නේ. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය. එතකොට මේ ස්ත්‍රීන් හා පුරුෂයන් ගත්තොත් එහෙම ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ හේතු කොටගෙන ලෝකයේ පුරා විවිධ ගැටුම් ඇති වෙනවා. මේ ගැටුම් නිසා සෑහෙන්නම පීඩා විඳිනවා කියලා කියන්නේ කාන්තා පාර්ශවයේ තමයි. ලිංගික අනන්‍යතාවය. ජෛව විද්‍යාත්මක ස්ත්‍රී පුරුෂ භාවයේ හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අනුව කුඩා කල සිටම පුද්ගලයෙකු තමා ස්ත්‍රියක් හා පුරුෂයෙක් ලෙස හඳුනා ගන්න විවිධ හැසිරීම් රටා පෙන්වනවා. මෙසේ යම් කෙනෙකු ප්‍රකාශ කරන ලිංගික හැඩගැස්ම ලිංගික අනන්‍යතාවය වශයෙන් හඳුන්වන්න පුළුවන්. එනම් ලිංගික මානව අනන්‍යතාවය. වගකීම් සහ ලිංගික චර්යා. වගකීම් සහිත ලිංගික චර්යා වශයෙන් හැඳින්වන්නේ ගැහැණු හා පිරිමි විවාහයකින් පසුව මානසික, සමාජීය සහ කායික වශයෙන්
ලිංගිකව හැසිරීමයි. මේ සඳහා විවිධ හේතු බලපානු ලබනවා. වගකීම් රහිතව විවාහයකින් තොර ලිංගික හැසිරීම් වලින් විශාල හානි ඔබට සිදු විය හැකියි. අධ්‍යාපන කඩාකප්පල් වීම, අනාරක්ෂිත ගැබ් ගැනීම, මානසික බිඳ වැටීම, සමාජ අපවාද වලට ලක්වීම, පවුල් තුළ සම්බන්ධතා පළුදු වීම, මේ වගේ විශාල දේවල් ඔයාලගේ ජීවිතයට විශාල හානියක් මෙන්න මේ විවාහයෙන් තොරව සිටීමෙන් බලපානවා. ඒ වගේම හොඳට මතක තියාගන්න අවුරුදු 18ට අඩු සියලුම දරුවන් ලංකාවේ දරුවන් විදිහට සමය සලකන්නේ නීතියෙන් විවාහ වීම තහනම්. නිරෝගී දරුවෙකු බිහි කිරීම සඳහා දෙමව්පියන්ගේ වගකීම් මොනවද කියලා තමයි ඔන්න දැන් අපි කතා කරන්න යන්නේ. හොඳයි. දෙමව්පියන්ගේ වගකීම් වශයෙන් ගත්තොත් එහෙම ඉස්සෙල්ලාම දරුවෙක් බිහි කරන්න කලින් ගැබිනිමව දැනගත යුතු දේවල් තමයි ඇය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමු වී නිසි උපදෙස් ලබා ගන්න ඕන. එතකොට මේ කාලයේදී ගැබිනි බව බොහොම පරිස්සම් වෙන්න ඕන. කරන කියන හැම වැඩ කටයුත්තක් සඳහාම බොහොම පරිස්සමින් ආරක්ෂාකාරීව තමයි සිදු කරන්න ඕන. පෝෂදායි ආහාර ගන්න ඕන. එතකොට නිතරම තමන්ගේ ආගමට නැඹුරුතාවයක් දක්වන්න ඕන. නිරෝගී දරුවෙකු බිහි කරන්න නම් අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග විදිහට දුම්පානයෙන් වැළකෙන්න පුළුවන්, මත්ද්‍රව්‍ය දාපානයෙන් වැළකෙන්න පුළුවන්, ව්‍යායාමවල නිරත වෙන්න පුළුවන්, මානසික සතුට නිතරම රඳා පවත්වා ගන්න සෞන්දර්ය ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන්. එතකොට නිතරම සැහැල්ලුවෙන් සිටීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම ගැබිනි බිරිඳකට තම සැමියාගෙන් ඉටු විය යුතු යුතුකම් වශයෙන් බිරිඳට ආදරය ලබා දීම, සෙනෙහස ලබා දීම, ආරක්ෂාව ලබා දීම, ආහාර පාන ලබා දීම, පෝෂදායි ආහාර ලබා දීම, නිවසේ පරිසරය ඇයට සුදුසු ආකාරයට සකස් කර දීම, ඇයට නිදහසේ සිටීමට අවස්ථාව ලබා දීම, බර වැඩවලින් ඇයව ඈත් කර තබා ගැනීම, නිතරම ඇයව ආරක්ෂා කර ගැනීම, මෙන්න මේ කියන වගකීම් ටික සැමියෙක්ට පුළුවන් ගැබිනි බිරිඳක් වෙනුවෙන් ඉටු කරන්න. එතකොට නිරෝගී දරුවපතකට මෙන්න මේ කියන සාධක බොහෝ වශයෙන් බලපානු ලබනවා දරුවෙක් බිහි කිරීමේදී. ඒ වගේම පුතේ අවධානය යොමු කරන්න ඊළඟට දරුවෙකු සම්බන්ධව දෙමව්පියන්ට ඇති වගකීම්. ඔව් දෙමව්පියන්ට තියෙනවා විශාල වගකීමක්. එකක් තමයි දරුවව හදා වඩාගෙන දරුවව පෝෂණය කිරීම, අම්මා තාත්තාවලට කැම්බීම ගෙනත් දෙනවා නේද, නිසි අධ්‍යාපනය ලබා දීම, පාසල් ලෙවනවා, ආදරය ආරක්ෂාව ලබා දීම, ඒ වගේම තමන්ගේ දරුවව ආරක්ෂා කර ගැනීමේ ප්‍රධානම වගකීම පැවරෙන්නේ පුතේ දෙමව්පියන්ට. දරුවන්ට සම්බන්ධතාව දෙමව්පියන්ට එක වගකීම. ඔව් දෙමව්පියන්ට තියෙනවා දරුවෝ ගැන ඉස්සල මං කිව්ව වගේ තවත් වගකීම් කිහිපයක්. ඒ තමයි විවිධ ගැටුම් වලින් පරිසරයේ සිදුවන ගැටුම් වලින් දරුවෝ අපි ආරක්ෂා කර ගන්න ඕන. දරුවන්ගේ දක්ෂතා තියෙනවා නම් ඒව වැඩි දියුණු කරන්න දෙමව්පියෝ මැදිහත් වෙන්න ඕන. නිර්මාණශීලීභාවයට වැඩි අවධානයක් දරුවන්ගේ යොමු කරන්න දෙමව්පියන්ට හැකියාව තියෙන්න ඕන. දරුවන් සම්බන්ධව දෙමව්පියන්ට ඇති වගකීම්. ඔන්න තව තමයි දරුවොත් එක්ක සෙල්ලම් කරනවා නම්, දරුවොත් එක්ක විනෝද වෙනවා නම්. එතකොට ඔන්න බලන්නකො මේ පාඩම තුල ඉදිරියේ වීඩියෝ තුල ඇතුළත් වෙනවා කොහොමද දරුවෙක් එක්ක දෙමව්පියෝ ඉන්නේ. එතකොට කොහොමද සහෝදරයෝ වශයෙන් වගකීම් බෙදලා වැඩ කරන්නේ. එතකොට සහෝදරයෝ විදිහට බෙදලා කාන්තාවන්ට පිරිමින්ට මොනවද කරන්න පුළුවන් වැඩ. මෙන්න මේ කියන කොටස් ඉදිරි වීඩියෝ වලදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන සාරාංශයක් වශයෙන් ගත්තොත් එමේ ස්ත්‍රී පුරුෂ භාවයේ පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් තමයි අපි මේ පාඩම තුලින් ඔයාලට කියලා දුන්නේ. එතකොට දැන් ඔයාලට තේරෙනවා ස්ත්‍රී පුරුෂයෝ කියන්නේ කවුද, එයාලගේ සමාජ වගකීම් මොනවද, එයාලව වෙන් කරලා හඳුනගන්නේ අපි කොහොමද, එතකොට එයාලගේ ලිංගික අනන්‍යතාවය කොහොමද, පවුලක් වුණාම කොහොමද වගකීම් ඉටු කරන්න ඕන, දරුවෝ කොහොමද අපි බලා ගන්න ඕන, මෙන්න මේ කියන කොටස්. හොඳයි, ඊළඟට ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ කීපයක් හොඳට අවධානය යොමු කරලා බලන්න. මේ සහෝදරයෝ කීප දෙනෙක් සහ පවුලක තියෙන චර්යා.
मैंने बोलवा